ලංකාවාසී ලෝකවාසී බෞද්ධ ඒ වගේ මෙරකු ආවෙනත ආගම්වල සිට හැම කෙනෙකුටම පළමුවෙන් කල්යාණ මිත්‍ර සත්පුරුෂම දිනාටම තෙරුවන් සරණම වේවා කියලා මම ප්‍රාර්ථනා කරන්නට කැමැතියි. අද මේ අවස්ථාවේදී මම මේ අපේ නාලිකාව ඔස්සේ කටයුතු කරන මේ වහන පින්නත් හැම කෙනෙකුටම දැන ගැනීම සඳහා කරුණු කිහිපයක් මතක් කරන්නට කැමැති. විශේෂයෙන්ම මේ වන විට ලංකාවේ විවිධ ප්‍රශ්න හටගෙන තියෙනවා. ඉතින් එතනදී මේ දහම් මාවතේ ඉන්න කිසිම කෙනෙක් මන් දන්නා පරිදි මේ රටේ යම් ප්‍රශ්නයක් ගොඩනැගිලා තියෙනවා. ඒවට අනුබල දීම හෝ ඒවා තුළ හැලහැප්පීම් වීම හෝ නැත්නම් වෛරය, ක්‍රෝධ, ඊර්ෂ්‍යාව, අපි කෙටි කිව්ව ලෝභ දේශ මෝහ වගේ දේවල් පතුරන්නට යන්නේ නැති බවත් මා දන්නවා. ඉතින් ඒගොල්ලෝ කලබල නැතුව තම තමන් කටයුතු කරනවා. ඉතින් ඒ නිසා ලංකාවේ මේ කටයුතු විශේෂයෙන්ම හැම කෙනෙක් වගේම ධර්මානුකූල මේ පැත්තට යොමු වීම, තෙරුවන් සරණ යෑම කියන කාරණාවට යොමු වෙනවා නම් කිසිම ප්‍රශ්නයක් හටගන්නේ නැහැ. ඉතින් මේ ප්‍රශ්න හට ගැනීමට ප්‍රධාන හේතුව තමයි ධනයට බලයට මේ පුරකන එක, ලෝභය, ද්වේෂය, මෝහය වැඩි කර ගැනීම. ඒ නිසා පවතින ලංකා රජය තුල මේ පාර්ලිමේන්තු නියෝජනය වෙන හැම තැනකම මෙන්න තත්ත්වය වැඩි වුණා. දැන් අවුරුදු 74ක් තිස්සේ ਉਹ තමයි වැඩි වෙලා තියෙන්නේ. සමේ දහම් පදනම් කරගෙන බොහෝ දැන් මිනිස්සු 100% දෙන්නේ වගේ ඉන්නේ. මම හැමදාම කියන කාරණා 2% වගේ ඉන්නේ. ඉතින් අර අනිත් බහුතරයම බොරුව, ප්‍රෝඩාව වගේ දේවල් කරන්නේ. මිනිසාදීන් රටක් පිරිහෙනවා කියන එක ඉතින් අමුතුවෙන් අහන දෙයක් නැහැනේ. ඒ රටේ හොරහතුර බිහි වෙනවා, වංචනිකයෝ බිහි වෙනවා, විවිධ අපචාර මිනිස්සු බිහි වෙනවා කියන එක ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. ඉතින් ඒ තත්ත්වය තමයි මේ වැඩි වෙලා තියෙන්නේ අද. මිනිසා මිනිස්සු යමකට පිළිතුරු දෙන විදිය, යම් යම් දේවල් ලබා ගන්න විදිය ගැන හිතන්නේ නැහැ අද. සාමාන්‍ය මේ ලංකාවේ පවතින මේ ක්‍රමවේද එක්කලා තාමත්ම බුද්ධිමත්ව කටයුතු කිරීම අත්‍යවශ්‍යයි. මිනිස්සු මරා ගන්න තැනට, ඒ වගේ මිනිස්සු එන කොටා ගන්න තත්ත්වෙට පත් කරන්න හොඳ නැහැ. ඉතින් මේ පවතින දේශපාලන පක්ෂවල මිනිස්සු පවා අද කාලේ තමන්ගේ ගොදුරු කෙනෙක් කරගෙන ඉන්නේ අනිකෝ සාමාන්‍ය මිනිස්සු. ඒක වැරදි. ශ්‍රී ලංකාවේ මේ දේශපාලනික ක්‍රම සම්පූර්ණ වෙනස් විය යුතුයි. ඒ වගේම ඒක දහමට අනුගතව යන්නට ඕන. ඒකට අපේ දහම තුල ලස්සන වැඩපිළිවෙලක් තියෙනව කරන්නේ නැහෙනේ කවුරුවා. ශා මේ අවස්ථාවේදී අපේ මිනිස්සු කවුරුවා කලබල නොවි මේ උද්ඝෝෂණ කලාය ගහගත්තායි කියලා විසඳන දේවල් නෙමෙයි. සාමාන්‍ය යම් දෙයක් කිදීමෙන් සැලසුමක් තියෙන්නට ඕන. මන් දකිනවා මේ කිසිම එක සැලසුම නැති බවක්. ඒ කියන්නේ යම් කිසි අපි මිනිස්සු වැරදි වැඩ කරනවා නම් ඒ දිහා බලන් ඉඳීම නෙවෙයි සුදුසු. ඒකට ගැළපෙන නීති සකස් කිරීම, නීති විසරදයින් කියලා පිළිස්සෙන්නවා. උගතුන් කියලා අපි කතා කරන පිළිස්සෙන්නවා. මේ මිනිස්සු ඔක්කොම එකතු වෙන්න ඕන. හිත හොඳ මිනිස්සු පමණ නෙවෙයි දහම මත පදනම් වෙච්ච මිනිස්සු ටික එකතු වෙන්න ඕන. නැතුව අර නිකන් මේ විශ්වවිද්‍යාල උපාධියක් ගත්තේ මිනිස්සෙක් මේ මිනිස්සෙට උගතෙන්නේ එහෙම මිනිස්සෙක් පමණ ඉදිරිපත් වීම තුළින් මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. අපේ ලංකාවේ මේ ඇති වෙලා තියෙන ගැටලුවට ප්‍රධානම විසඳුම තියෙන හොඳට ඔයත් මතක තියාගන්න මේ බුදුහාමුදුරුවෝ කියා දුන්න බුදුමග තුලයි. එහි නොයන තා කවමදාවත් සාමකාමී පරිසරයක් මේ රටේ උඩ නැගෙන්නේ නැහැ. දැන් මේ ඔයත් සාමාන්‍ය හිතන්න මේ අවුරුදු 74ටම එහෙම මිනිස්සු බිහි වුණාද කියලා. බිහි වුණේ නැහනේ. එහෙම මිනිස්සු බිහි වුණා නම් අපේ පරිසරය මොනතරම් රක්ෂණය වෙලා තියෙන්නේ. එහෙම බිහි වුණා නම් අපේ මිනිස්සු මොනතරම් කාරුණිකවන්තද. ඒ වගේම මිනිස්සුන්ට මේ රජෙකුගේ ජනාධිපතිවරයෙකු ප්‍රධාන වගකීම තමයි මිනිස්සු මේ දහමෙන් පෝෂණය වෙන විදියට ඒ පරිසරය නිර්මාණය කිරීම. මිනිසුන්ගේ කෑම බීම ටික, ප්‍රධාන මූලික අවශ්‍යතා ටික ඒවට සහයෝගය ලබා දීම. ඒවට මිනිසුන්ගේ බදු මුදල් කියලා අය කරනවා. ඉතින් ඒවින් කරන්නේ මොකද්ද? ඒ මිනිස්සු යැපෙන එකනේ කරන්නේ. ඒ මිනිස්සුන්ට උමනා දේවල්නේ කරන්නේ.
Tekinsa Kavadava, Hariyana Mechchera Kala, e Minissunge Parampara, Diunu Vela Issarahata Giya Misa, Samanya Minissunata, Game Minissunata, Yahapata Une Neha. E sama matak karanne pinnathune visheshayenma me ape Lankawa desapalana kramaye wenas wennata ona. Eka Mathiwarana Commission Sabhave siyalu dewal wenas karannata ona. Ada chande illanna puluwankama thiyena mini maruwe huta salli thiyena kene huta. E wage kramaya honda neha. Ar kuttas kramaye genalla samanya game ina honda manussayekuta gam sabha kramaye ho genalla. ඒ ගමේ ඉන්න හොඳ වැදගත් දහම තුල ඉන්න මිනිස්සේ තෝරාගෙන අපිට යම් සේවාවක් කියන්නේ දැන් සාමාන්‍ය දේශේ පාලනය කිරීමනේ අපි කියන්නේ ඒත් දේශේ පාලනය කරන එකනම මේ සමාජ සේවකේ ඒ ආත්ම තෘප්තිය හරි වටිනවා සමාජ සේවයක් කරලා ලබන ඉතින් අන්නේ වගේ කියන්නේ අපිට ගමෙන් පත් කරගන්න පුළුවන්කම ඒ වියෙහි දන් කරන්නේ නැතුව ඒ බුද්ධිමත් මතයට මුල් තැනක් දීලා යාගේ වැඩපිළිවෙලට මුල් තැනක් දීලා එහෙම සුදුස්සෙපත් කර ගැනීම ක්‍රමවේදය හදන්නට ඕන. ඒක ඉතින් මැතිවරණ කුමිසම සභා තීකල එකේව තියෙන මිනිස්සු එකතු වෙලා හදන්න ඕන. ඒ වගේ මේ රටේ ව්‍යවස්ථාව, අනුක්‍රම ව්‍යවස්ථාව, නීති සම්පන්න හැම එකක්ම බුදුදහම පදනම් කරගෙනම සකස් කළ යුතුයි. එහෙම නොවුනොත් සාලහානිය වෙනවා. ඒ වගේම තමයි යම් mantri sankhya samani district ekata ek mantri gene hitiyama athi visala pirisa yaneka nathara viyayutui iti ekata niti hadannata ona ekena samani mantri gene denna yata ara visala danaya viya dannu kirima poster adiyenu gasima dan bhavithana tarsane bhavitha kalege pracharane laba dima wage karana hadanna puluwa iti mata me godak meke kiyanna baha mokada vela madine නමුත් අහන උදවියට මම මේ කියලා තියෙනවා මම විශේෂ උපදේශ සභාවලට මම මේ ලිඛිතව යවලක් තියෙනවා ඉතින් මම මේ අපේ ශ්‍රාවක පිරිස සාමාන්‍ය මගේ මෙහාල තියෙන මෙච්චර කාල අදහස් ටිකක් කනගාටුයි වගේ ඒක තමයි මම දැනගන්න මතක් කරන්නේ අපි පුළුවන් විදියට ලිඛිතව සහ පුළුවන් විදිහ ආයතන මතවල දැනුවත් කරලා තියෙන ඒ පිළි යෝජනා ඒ පිළිගත්තා ඒ සමනස අපි ක්‍රියාත්මක කරනවා කියලා නැවත මට ලිපි එවලා තියෙනවා මේ රටේ ඒ ජනාධිපතිවරුට අගමැතිවරුන්ට විපක්ෂයේ ආයතන ඒ වගේම කතානායකතුමාට ආදි මේ හැම ආයතනයකටම අංශවලටම යොමු කරලා තියෙනවා. ඉතින් මේ එනිසා ඒ දේශපාලනය කරන කෙනාට අපි වයස් සීමාවක් තියෙන්නට ඕන. හැම කාලෙම ඉන්න බෑ කව අවුරුදු 50 එක්කෝ 60 ඒ කාල සීමා පමණයි ඒ වැඩ සේවාවේදී දෙන්න ඕනේ. ඊට පස්සේ විශ්‍රාම යන ක්‍රමයේ තියෙන්නට ඕන. ඒ වගේම මේ විශාල බදු මුදල් අරගෙන ඒවෙන් මේ මිනිස්සුන්ට වර ප්‍රසාද දෙන්න හොඳ නැහැ. മന്ത്രി ඒ වැටුප දුන්නට ප්‍රශ්නයක් නෑ. නමුත් වර ප්‍රසාද දෙන්න හොඳ නැහැ. ඔය කෝටි ගණන් වල වාහන දෙන්න හොඳ නැහැ. ඒ වගේම වෙන මේගොල්ලන්ට කෑම් බීම් දීමට තම වෙනම වියදම් දරීමේ ක්‍රමයේ එක නතර කරන්නට ඕන. Tamanට උදේට දවල්ට උමනා කෑම එක ගෙදර ඉඳලා සකස් කරගෙන යෑමේ ක්‍රමය. වාහනේ අත්‍යවශ්‍යයෙන් Tamanට සතු වාහනයක යගමන් කිරීම වගේ කාරණා සකස් වෙන්නටම ඕනි. ඒ වගේම තමයි ඒගොල්ලන්ට කිසිඳු ආයතනයකට රාජ්‍ය ආයතනයකට බලපෑම් කිරිය කරන්න බෑ. දේශපාලන පත්තින් දෙන්න බෑ. ඒව හොස් කරන්නට ඕන. සාමාන්‍යයෙන් මේ ශ්‍රී ලංකාවේ තියෙන රාජ්‍ය පරිපාලන ක්‍රම අධ්‍යාපන අංශ තියෙනවා. ඒවෙන් යම් ප්‍රගතියක් කරායි යොමු වෙච්ච අයට රැකියා දීමේ ක්‍රමය මේ රටේ ස්ථානගත කරන්නට ඕන. පාසල් අධ්‍යාපනයේ ඉඳලා ළමයෙකුට වෘත්තීය ක්‍රමයක් හුරු කරන්නට ඕන. දැන් අත බලන කෑ ගහන මිනිස්සු කෑ ගහ ගහ හිටිය එකේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ওই ඉඩම් තියෙනවා. ඒ වවන්න ඕන. වවලා Taman කෑමට නිෂ්පාදනය කරගෙන එළවලු ටික හදාගන්න බී ටික වවලා වෙන හාල් ටික නිෂ්පාදනය කරගෙන මේ සියලුම දේව මේ ලංකා කරන්න පුළුවන්. ඉනිසා වෘත්තීය මේ වස්යෙන් හැම කෙනෙක්ම රජයට කෑ ගහ ගහ රජී දේවල්ම ගන්න බලාගෙන ඉන්නව නෙවෙයි. තමන්ගේ බුද්ධිය කාය සත්‍ය යොදවලා සම්පෝසිත වීමට තමන්ව හැකි උත්සාහයේ ඉදිරියට එන්නට ඕනේ කරන්නට ඕන. දැන් මිනිස්සු ඔය කෑ ගහ ගහ උද්ඝෝෂණ කර කර ඉන්න වෙලාව පොඩි ඩම අරගෙන වැව්වනම් එළෝ ටික හැදුවනම් කොම්පෝස්ට් ටිකක් භාවිතා කළා නම් ලෙඩවල් නැහැ ඔක්කොම ආහාර ප්‍රශ්න ඉවරයි. මේ මාෆියාව හදලා තියෙන සතුස්ස කියලා ගිනි ගනම් මිනිස්සු හම්බ කරන දේවල් එතනට දෙන්න ඕන. සුපර් මාකට් කියලා තියෙන ගිනි ගනම් දෙන්නට ඕන. රස විස කන්නේ. ඒ නිසා මිනිස්සෙක්
50,000 වැටුප ගන්න එක මස් මදි කඩවල වලට දෙන්න. ඒ නිසා ඒවා විශේෂයෙන්ම අනවශ්‍ය දේවල් හිතන්න පින්නතුනි. Tamanට නැගිටින්න පුළුවන්. එහෙනම් අපේ දායකයෝ ඉන්නෝ Tamanගේ purchase 20 කිසිම කඩේකට යන්නේ නැහැ. වුමන ආහාර නිෂ්පාදනය කියලා අපේ දායකයෝ අපි දන්න අය ඉන්නවා. ඒවෙන් ජීවත් වෙන අය. එහෙම හැම ඒ අයට පුළුවන් අනේ අයටත් පුළුවන්. සපාසල් අධ්‍යාපනය තුළ කෘෂි කර්ම කියන ගොවිතැන පිළිබඳ අවබෝධය ලබා දීම ඒක සාමාන්‍ය කොම්පෝස් භාවිතා කළා යම් කිසි පැලෑටිය හදන විදිය කියා දෙන්නට ඕනේ පස්සේ කුංචි ළමයට යොමු වෙනවා නිසා සාමාන්‍ය විශ්වවිද්‍යාලය ගියන් පස්සේ මේ රජී ජොබ් එකක්ම රැකියාම සොයාගන්නේ නැතුව Tamante කියලා ව්‍යාපාරයක් කරගෙන Tamante කියලා ගොවිතැනක් කරගෙන ජීවත් වීමේ හැකියාව සකස් කළ යුතුමයි අධ්‍යාපන මාධ්‍යංශ බුරුවට මේ සිලබස් කවර් කරන ඔය කියලා මේ විෂය නිර්දේශ හදලා මේ ලෝකේ මෝඩ උගත්තු ටික හදලා අතහැරින එක නෙමෙයි කළ යුත්තේ. ඒ කිය වැරදි අදහස් මේ අවුරුදු ගණනා මේ මිනිස්සු කරපු නිසා ආද මේ මිනිස්සුන්ට දැන් ඉන්න බැරි වෙන මරාගෙන මරන් මැරෙන්න හැදෙන්නේ ආද සකස් වෙලා තියෙන මිනිස්සු. නීතියක් නැහැ. සංස්කෘතියක් නැහැ. ගුණධර්ම නැහැ. පේනෝ දැන් ඔය මං ගෝසල කියන දැන් කීප තැන මං දැක්කා මං ඒවත් දැන් මුළු යොමු වුණා යන් යන් ගමන් බිම යද්දි ඒ හැම තැනකම ඉන්න වැඩිපුර ඉන්න දුස්සීල මිනිස්සු ගමේ පාතාලේ ඉන්න අය ගංජකාරයෝ කුඩුකාරයෝ බේබද්දෝ ඒගොල්ලෝ ඉස්සරහට දාලා අනික මේ දේශපාලන පක්ෂවල සමාජිකත්වය ගැනීම සම්පූර්ණයෙන්ම තහනම් කළ යුතුයි. යම් පක්ෂ දෙක තුන ලංකාවේ තිබුණට කමක් නැහැ. ඒ සුදුස්සෙක් කවුරු අපි තෝරා ගන්න. නමුත් මේ සමාජිකත්වයේ ඡන්දයක් තියෙනකොට හොඳ ගැළපෙන එයා වුණ තමයි ප්‍රතිපත් ප්‍රකාශන ඉදිරිපත් කරනවා. අපි දන්න ඔය මිනිස්සයෙක් තමයි ගමින් කෙනෙක් පත් කරගන්න ඕන. ගමේ මිනිස්සු අපි දන්නවනේ. මේ පිට මිනිස්සු දැන් මේ දැන් අපි සාමාන්‍ය ගාල්ලේ මිනිස්සෙක් වැල්ලවායින මිනිස්සෙක් දන්නේ නැහැනේ. ඒක නිසා ඒ ගමට සුදුසු කෙනෙක් තෝරා ගැනීම ක්‍රමවේදේ කළ යුතුමයි. ඒ නිසා අනවශ්‍ය වරප්‍රසාද ඒ සමාජ නැත්නම් ඒ දේශීය පාලනයේ සේවිත යන අයට අනවශ්‍ය වරප්‍රසාද දීම සම්පූර්ණයෙන්ම තහනම් කරන්න ඕන. නීති හදන්නට ඕන. මේ රටේ මේ වාහන ප්‍රමාණයන් අඩු කරන්නට ඕන. පොදු පරිවාහනයට උවමනා කරන දේවල් හදන්නට ඕන. ළඟ ආයතනයේ වැඩ කරනවා විතර කිලෝමීටර් 3 වගේ යන මිනිස්සු පයින් ඉතෙන්ට යන්න ක්‍රමයේ හදන්නට ඕන. පයින් ගමනාගමනය. ඊට පස්සේ සාමාන්‍ය ෆුඩ් බයිසිකල් වගේ භාවිතා කරලා යන්න හදන්නට ඕනි. ඒ වගේම පොදු ප්‍රවාහ දැන් ගෙදරක් ගත්තොත් ගෙදර 10 දෙනෙක් වාහන 10ක්. ඒ වාහන 10 මහපාරට දානවා. මං හිතන්නේ මිනිස් ජනගහනයට සමානව මේ රටේ මේ වාහන දැන් වැඩි වෙලා. වාහන වැඩි වෙනකොට පාරවල් හදනවා, පාරවල් හැදුවෙනකොට වැඩි කරන ඇක්සිඩන්ට් වැඩි වෙන, අනතුරු වැඩි වෙනවා, මිනිස්සු මැරෙනවා. ඊට පස්සේ මේක දරා ගන්න බැරි ආර්ථික අර්බුදය හට ගන්න මෙන්න දේවල් තමයි මේ ලංකාවට මම මුලින්ම කිව්වලා කිව්වා පින්නතුනේ ආරම්භ කරද්ම කිව්ව මේ හයිවේ අධිවේග මාර්ග අවශ්‍ය නැහැ මේ තියෙන පාරවල් ටික හදලා ගත්තම ප්‍රමාණවත් මේ රටේ මේ වැඩිපුර අධිවේගී මාර්ග ඒ වගේම දැන් මොනවාද වරායවල් ගුවන්තොටුපළ අනවශ්‍යයි මේ තියෙන ටික සාමාන්‍ය දියුණු කළා ක්‍රමානුකූලයන් සැලසුම හැදුවම ඒ ප්‍රමාණවත් එනිසා මිනිසුන්ට මේ පරිසරයේ සබා දහම ගැන හැඟීම් ඇති වෙන වැඩ තමයි කෙරෙන්නට ඕන. අර කොළ මහදලා තියෙන මොකද නෙළුම් පොකුණ කියලා මේ තව මොකද්ද කේක දේවල් කුළුණු හදලා තියෙන කිසිම වැඩක් නැහැ. ඉතින් විනාශ රට විනාශයෙන් ප්‍රධාන හේතු. ඒ වගේම චීන රජයට එක එක තැන් දීලා ඒවයි යන් යන් දේවල් හදුණේ මහ විශාල හානිය නැවත. ඒ නිසා ඉස්සර රජවරු තුන් කල්හි බලල රට පාලනය කළේ. දැන් ඉන්න මිනිස්සු තමන්ගේ પરම්පරාව ගැන පමණයි හිතන්නේ. සා මේ මිනිස්සයා ජීවත් වෙලා ඉන්න කාල පරාස්සය ගැන තමයි පමණයි හිතන්නේ. මේ මිනිස්සු ටික මේ අවුරුදු 70 30 ඉඳලා බිහි වෙච්ච හන්දන් තමයි මේ ප්‍රශ්න මේ වෙනකොට ගොඩ නැගිලා තියෙන නිසා තවත් මේ වැඩි කරගන්න එපා. සාමාන්‍ය හොඳ මිනිස්සු පරිසරය ගැන හිතන, ගහකොළ ගැන හිතන, සබා දහම ගැන හිතන මිනිස්සු ටික බිහි වෙන්න ඕන. ඉබේ මේ මිනිස්සු බිහි වෙන්නේ නැහැ. ඒ නිසා අංක එකට බුදුදහම පාසල තුල බුදුදහම ක්‍රියාත්මක වෙන භාවනාව ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙල පාසලේ හදන්නම ඕන. ළමයෙකුට ඒ දහම සාමාන්‍ය මූලිකම වශයෙන් අවුරුදු 5ක් ව හදාරන්නට ඕන. එහෙම ක්‍රමයක් නැතුව මේ රට හරියන්නේ නැහැ. බුදුදහම් පදනම් වෙච්ච රට මේක. සසුආගම් තියෙනවා තමයි. ඒ සසුආගම් ඔක්කොම මිත්‍යා දෘෂ්ටිකයි.
ඒ සසුවාගන් නමුත් අපේ විරෝධතාවයක් නැහැ ඒවා ඒ මිනිස්සුය මිත්‍යා දෘෂ්ටිකත්වයේ හිටියා කියලා ප්‍රශ්න කර්ම නියම ධර්මයන් ඒවා අපිට වළක්වන්න බෑ මොකද මේ පෞපුරණ මිනිස්සු ඉතින් කර්ම රැස් කරගන්නට යම් යම් ආගම් අදහන තියෙන පැය ඉතින් ඒවා බිහි වුණාට ප්‍රශ්න නමුත් ඒවට ඒව තුල මේ ම්ලේච්ඡත්වය ඒ වගේම නුසුදුසු දේවල් ඒවා පවත්වන්න බෑ සමානව මිනිස්සුෙකුට මිනිස්සාට සමානව තිබෙන අයිතිවාසිකම් බුද්ධි විදින්න හැම කෙනෙකුටම ඒ සොනි චින්තනය සොනි නිදහස ලබා දෙන්නට ඕනේ ඒකට තමයි මේ ආනුක්‍රම හදාන්නේ වස්තා හදාන්නේ ඒක නීති හදාන්නේ ඒකටයි සයිව බෞද්ධ දේවල් පදනම් කරගෙන හැදුව ප්‍රශ්නය නෑ මම මේ කියන්න ගිය බින්නතුන් විශේෂයෙන් මේ දේශපාලන පැත්ත පිළිබඳව ඒ නිසා හොඳ කෙනෙක් ගමකින් පත් කිරීමේ ක්‍රමේ සකස් වීම අත්‍යවශ්‍ය ඒකට ඔබේ යෝජනා අදහස් ලිඛිතව විශේෂයෙන් මම මතක් කරන වගේ පැරණි අයත්තු ඉන්නවා හොඳ දැනීමක් තියෙන අවබෝධයක් තියෙන අයත්තු ඉන්නවා ඒ හැම කෙනාගේම අදහස් යෝජනා සියල්ලක්ම මට ලිඛිතව එවන්න නැත්නම් මේ මගේ ඊමේල් ඇඩ්‍රස් එක තියෙන මේ සඳහන් කරන එකට දාන්න මම ඒවා විශේෂයෙන්ම ලිපි මාර්ගයෙන් හෝ දන්වලා අපි ඒව අදහස් අරගෙන සුදුසු දේවල් අදාළ අංශ වලට යොමු කරනවා ඒ වගේම තමයි මේ රටේ ඒ පාර්ලිමේන්තුව තුල විශාල පිරිසක් ඉන්න බෑ. තාමත් සීමිත පිරිසක් ඉන්නට ඕන. වැඩි සංඛ්‍යාව එන රටු කරන් පස්සේ මේ මිනිස්සු අපරාධෙන් බදු මුදල්නේ කෝටි ගාන ඒ ආයතන රටු කරන්න යනවා. ජනාධිපති මන්දිරේ කියාවි, අගමැති මන්දිරේ කියාවි, ඒගොල්ලෝ නිල නිවෙස් අවශ්‍ය නෑ. දිස්ත්‍රික්කයේ එකම කාර්යාලයක් තිබ්බහම ඇති මිනිස්සු ගෙදර උන කාර්යාලයක් කරලා රකමක් නෑ. එහෙමයි වෙන්නේ ඔලේ ඒ මනුස්සය සාමාන්‍ය මිනිස්සු එක ඇවිදලා ගමේ ඇවිදලා බස් එක ගිහිලා ප්‍රභු ආරක්ෂාව කියන ඒවා අවශ්‍ය නැහැ ඒවා සම්පූර්ණ හොස් කරන්න ඕනේ ඒවට නීති හදන්න ඕන. ඒ වගේම එතකොට තමයි මේ රට හරියන්නේ. ඒ මනුස්සයර මේ විශේෂත්වය ලබා දීමමයි මේ රට විනාශ වීමට හේතු වෙන්නේ. පාතාල ලෝක බිහි වෙන්නේ එතකොටයි. වැරදි වැඩ කරන හන්දනේ ආරක්ෂාව ඉල්ලන්නේ. දැන් මම වැරදි වැඩ කරනවා මට කියන පොලිස් බටියෝ දාන්න මේ ආරක්ෂාව දාන්න කියලා මම මේ බයටනේ එහෙම කියන්නේ. ඉතින් මට පාර බැහැලා යන්න පුළුවා. මට මේ වෙනම මේ ආරක්ෂාව වමනා නැහැ. අන්න ඒ වගේ මිනිස්සු ටිකක් බිහි වෙන්න ඕන. පාර තුටි යන්න පුළුවන්, බස් එක යන්න පුළුවන්, අපිට ගිහිලා මොනවා කියන්න පුළුවන්. ඒ වගේ මිනිස්සු බිහි වෙන්න ඕන. ඒ නිසා ඉන්නේ ක්‍රමයේ අපි හදමු. ඒ වගේම තමයි විශේෂයෙන්ම ඒ පිරිසේ ආකාර නිර්මාණ මේ රාජ්‍ය ආයතන ටික හරියට කළමනාකරණය වෙන්නට ඕන. ඒ වගේ ප්‍රාදේශීය සභා කියන ක්‍රමේ සම්පූර්ණයෙන් නැති කරන්න, පළාත් සභා කියන ඒවා සම්පූර්ණ නැති කරන්නට ඕන. ඒවට නම් අනවශ්‍ය වේදනා. මිනිස්සුන්ගේ අහිංසක මිනිස්සුන්ගේ බදු මුදල් වලින් ওই මිනිස්සු යැපෙන්නේ. සා ප්‍රාදේශීය බල ප්‍රදේශයක් සංවර්ධනය වීම සඳහා තියෙන ඒ හැම ගමකම ග්‍රාමධාරි වසමක් තියෙනවා ඒක අරහ තුරුතුරු තිබෙනවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් තිබෙනවා දිසාපති කාර්යාලයක් තියෙනවා ඔය ආදි වගේ වශයෙන් මේ ආයතන ටික තියෙනවා ඒ ටික මනා කළමනාකරණය කරගෙන ඒ දියුණු කිරීම සඳහා ප්‍රයෝගී කරගන්නට පුළුවනි ඒ නිසා අපි නතුන විශේෂයෙන්ම අපිට මේ හානි කර දේවල් බැහැර කිරීමේ ක්‍රමයක් මේ රටේ නිර්මාණය කිරීම අත්‍යවශ්‍ය වෙනවා ඒ වගේම තමයි මිනිස්සු හැම වෙලාවෙම රජයට කෑ ගහ රජෙන් හැමදේම ඉල්ලන්න ඕනේ රජෙන් අනික මේ මේ මිනිස්සුන්ට මේ මොනවාද අපි කියන්නේ මේ සමෘද්ධි ලබා දීම මේව අනවශ්‍යයි. ඒතකොට හැම වෙලාවෙම මිනිස්සු බලන්නේ අතවනල ගන්න රජේ. සා ඒව නෙවෙයි මිනිස් රජයක ගන්නව මේ පොදු ඉඩම් රජේ ඉඩම් තියෙන ඒව ලබා දෙන්න පර්චේස් 20 30 හර මිනිස්සුන්ට ලබා දෙන ඒව හදාගෙන කාල බිල ඒකට උමනා කර පොහොර ටික දෙන්න ඒ පොහොර ආදී සහනදායි මුදලකට දුන්න කමක් නැහැ සහනදායි මුදල අධික මුදලනේ සහනදායි මුදල ඒ වගේ මිනිස්සු වවන එළවලු ටික ලබා ගැනීමට සතුටස වගේ දේ හදන්න මේ ගිහිල්ලා මිනිස්සුන්ට දෙන්න වැඩි මිලට කොම්පෝස් භාවිතා කරන්නේ වැඩි මිලට ගැනීම රසායනික පොහොර භාවිතා කරන්නේවා මේ අඩු මිලට ආදිවාසී සකස් කරන්න තෝට හරි ඒ වගේම එහෙම දෙයක් මේ රටේ වෙනසක් කියලා පිළිගන්නේ ඕකයි ඒ නිසා ඒ ක්‍රම ටික මිනිස්සුන්ට තමන් යම් ව්‍යාපාරය හදාගෙන තමන් මේ ගහකොළ යොදාගෙන ආහාර ටික නිෂ්පාදනය කරගන්න පරිසරයේ මේ අපිට තියෙන දේ ඉඩකඩම් තියෙන මේ වවන්න වතුර නැහැනම් ඒවට ජලාශ හදන්න වැව් ටික හදන්න ඒවෙන් වතුර ලබා දෙන ක්‍රමවේද හදන්න වැව් නැති පළාත් තුල වතුර ටැංකි ස්ථාපනය කරන්න පුළුවන් ඒ හරහා ජල පද්ධතියෙන් දීලා වතුර ලබා දෙන්න පුළුවන් ඒ වවනායට
එහෙම ක්‍රමවේද හැදුවා මේ රට දියුණු වෙනවා. බහුතරයක් මිනිස්සු නිකන් මේ රටේ රාජ්‍ය ආයතනවල බහුතරයක් මිනිස්සු නිකන් ඉන්නේ. නිකන් ඉඳගෙන මිනිස්සු දෙගේ බදු මුදල් වැඩි කරගෙන පඩි ලබාගෙන මේ මිනිස්සු කෑකෝ ගහලා ඉන්නවා. විවිධ මේ වෘත්තීය සමಿತಿ හදාගෙන වැඩක් නැහැ. හරියට නීතියක් තියෙනවා මේ රටේ. වෘත්තීය සමಿತಿ මේ මිනිස්සු අරගල කරන්න ඕනේ නැහැ. ඒ නිසා මේ හැම ආයතනයකටම නීතිමය රාමුව තුළ ශිෂ්‍යන් විද්වත් සභාවක් හදන්නට ඕන විශේෂඥවරුන්ගේ දැනුමෙන් යුක්තව. ඒක නීතියේ මහදන්නට ඕන. ඒ වගේම මේ රටේ හැම තීන්දුව තීරණයක් ගැනීමෙදිම ඒ අනුමත කිරීමට ඒක සුදුසුයි කියලා සම්මත කිරීමට මේ රටේ නිකා තුනක් ප්‍රධාන මේවස්යෙන් ත්‍රිනිකාය කියලා අපි කියනවා. මේ නිකා තුනේ ස්වාමින් වහන්සේලා තෝරාගෙන ප්‍රාදේශීය මට්ටමේ එක ස්වාමින් වහන්සේ නමකුත් දිස්ත්‍රික් වශයෙන් එක ස්වාමින් වහන්සේ නමකුත් තෝරාගෙන ඒ විශේෂ සංඝ සභාවක් හදන්නට ඕන. ඒ උත්තරීතර සංඝ සභාවේ අනුමැතියෙන් තමයි හැම කටයුත්තක්ම මේ පාර්ලිමේන්තුවට අනපන ඉදිරිපත් කළාම ඒ ස්වාමින් වහන්සේලාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක ගිරිය වැඩපිළිවෙල හදන්නට ඕන. එතන මේ මුස්ලිම් මිනිස්සු හෝ ඒ දෙමළ මිනිස්සු හෝ විවිධ ආගම් මිශ්‍රණය කරගන්න උවමනාවක් නැහැ එතනට. මොකද එතනට ගන්න තීන්දුව తీර මේ උත්තරීතර සභාව හැම කෙනෙකුටම සමානාත්මතාවයෙන් ගන්න ඕන. කිසිම කෙනෙකුට අසාධාරණ නොවන විදියට. ඒ නිසා විශේෂයෙන්ම අපේ සිංහල සමාජය ඒ ක්‍රමවේදයට හුරු පුරුදු වුණොත් ඒකට ඔබගේ අදහස් සෙවන්න මම ඒකට ඉදිරිපත් වෙලා අදාළ ආයතන එක සාකච්ඡා කරලා ඒව යොමු කරන්න කටයුතු කරනවා. සහ අනාගතයේදී මේ ඒව නොවුනොත් සෑම දිශාවකම ගිහින් මේ සුදුසු මිනිස්සු ටික තෝරලා විශාල බලවේගයක් හදන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ උගත් මිනිස්සු ටික එකතු කරගෙන ඒ බලවේගය හදලා ගමින් ගමට ගොස් මේ පැහැදිලි අවබෝධය ලබා දීලා සුදුසු පිරිස නිර්මාණය කළා මේ රට අරාජික කරන්න නැතුව විනාශ කරන්න නැතුව. මොකද තථාගත බුදුහාමුදුරුව අනුදැන වදාළ මේ මාතෘ භූමියේ මේ දහම රැකුණ පමණයි අන්‍ය රටවල්වල පවා මේ දහම් පවතින්නේ කියලා. තව අවුරුදු 2000 ගණන් පවතින්නට ඕන. උපන් නූපන් දරුවන්ට මේ දහම ප්‍රගුණ කරගෙන යන්නට ඕන. ඉස්සයි පරිසරය අපේ කාලයේ තරුණ හාමුදුරුවරු හැටියට මම ඇතුළු තව ස්වාමීන් වහන්සේලා එකබද්ධ කරගෙන කරන්නට මා ශිෂ්‍යයන් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා එහෙම ක්‍රමයකට අපි යොමු වෙමු පින්නතුනේ. ඉස්සම මේ සමාජය ද හැම තැනම ඉන්න ගමේ ඉඳලා බලන්න ඉන්න පින්නතුනේ. මේ පාර්ලිමේන්තුව පමණක් නෙවෙයි ගම්වල මොනතරම් කඩවල වල සමහර වෙලට ගෑස් ප්‍රශ්නේ බලන්න. මොනතරම් මිනිස්සු ගිහිල්ලා හොර වංචනික විදියට තියාගෙන අධික මිලට විකුණනවද කියලා. සමහර දැන් මං 30000යිලු ගෑස් එක. ගෙවල් වල සංගවාගෙන තිය 30000ට දෙනවා. කාටි මේ දෙන්නේ මේ අහිංසක දුප්පත් මිනිස්සයාට. ඒකට බලන්න අවිහිංසාවාදය කරුණාව මෛත්‍රිය මේ ගමේ ඉන්න මිනිස්සු තුලවත් නැහැනේ. ඒ නිසා පින්නතු මේක හරි භයානකයි. පාර්ලිමේන්තුවේ පමණ නෙවෙයි ගම්වල පවා මේ හොඳ යහපත් දහම් ප්‍රගුණ වෙච්ච මිනිස්සු නැහැ. ඔක්කොම වංචනිකයෝ, කපටියෝ, මිනිමරුවෝ තමයි ඉන්නේ. අමනාප වෙන්න එපා මේ වචන භාවිතා කරලා. ඇත්තට මේ ඊ වචන වලින් අපි හඳුන්වන්නේ ඒ නිසා ඒ වගේ අය දැන් බිහි වෙලා වැඩි. ඒ නිසා තව මේ ඒ පිරිස් තව තව වැඩි වෙනකන් අපි නිහඬව හිටියොත් මේ රට ත්‍රස්තවාදීත්වය අර අපි කියන්නේ මේ උතුරුනගරය ඇතුළු වෙච්ච ත්‍රස්තවාදී මේ ප්‍රභාකරංගේ යුත්තව ඊට වඩා බලවත් ත්‍රස්තවාදයක් මේ රට තුල නිර්මාණය වෙනවා. දැන් දැන් නිර්මාණය වෙලා ඉවරයි. මිනිස්සු මරා ගන්නවා, තව කෙනෙකුට දියුණු වෙන්න දෙන්නේ නැහැ, තව හොඳින් ඉන්න මිනිස්සුෙකුට ගමක ජීවත් වෙන්න බෑ, ගල් ගහනවා, වෙඩි තියනවා, රත්ඤ්ඤ පුච්චලා දානවා, මේ පරිසරය විනාශ කරන දේවල් මේ රටේ නිෂ්පාදනය කරන්න හොඳ නැහැ, පරිසර හිතකාමී දේවල් හදන්න ඕන, ඊට පස්සේ විකල්පීය පරිසරයට ගැලපෙන ක්‍රම තියෙන පින්නතුනද සූර්ය තාක්ෂණය හැම වෙලාවෙම තියෙන. ඒකට මේ ඛනිජ තෙල් නැහන වෙන දේවල් මේ තෙල් කියන එක මේ ලංකාවේ හැමදාම කොහේ පිටරටවල නිෂ්පාදනය කරන්න බෑ. සූර්ය තාක්ෂණේ භාවිතා කරගෙන කරන ක්‍රම තියෙනවා, හුලන් තාක්ෂණේ භාවිතා කරලා කරන ක්‍රම තියෙනවා. සයි සරල ක්‍රමවලට යා යුතුයි. අනිසි විදියට මේ තාක්ෂණික මෙවලන් රට තුල නිර්මාණය කිරීම සුදුසු නෑ, ගැළපෙන්නේ නැහැ. පරිසර හිතකාමී දේවල් ස්ථාපනය කරලා ඒ තුලින් ලස්සන රට හදන්නට අපේ ලංකාවට හැකියාවක් තියෙනවා. ඒ සඳහා මම ආරාධනා කරනවා හොඳ මිනිස්සු අපිත් එක්ක එකමුතු වෙන්න කියලා.
එකමුතු වුණහම ඔබගේ අදහස් ඔබගේ යෝජනා ටික සියල්ලක්ම ප්‍රමාද නොකර මට ඉක්මනින්ම ලැබෙන්න සලස්වන්න. සලස්වුවාම මොකද හැම කෙනෙකුගේම අදහස් අපිට වැදගත් වෙනවා. මොකද මේ දහම් පරිශීලනය කර දායක මට විමාතර දිස්ත්‍රික්කෙන් අමු වෙලා තියෙන තංගල්ලෙන් වැල්ලවායෙන් මොණ්ඩාගල යම්පාරෙන් පොළොන්නරුවෙන් අනුරාධපුරෙන් මේ හැම දිස්ත්‍රික්කයකම මට හමු වෙලා තියෙනවා. මම අනුශාසනා කරන තැන්වලදී මාත් එක්ක කතා කරලා තියෙනවා. මේ හාමුදුරුවනේ මේකට නායකත්වයේ කොහොමද ස්වාමීන් වහන්සේලා කියලා අනුශාසකත්වේ නායකත්වය දෙනවනේ අතීතේ ඉඳලා එහෙමයිනේ. ඒ නිසා මම මේ හැම එකකටම නායකත්වය ලබා දෙනවා. ඒවා මේ අර මේ දැන් පවතින මේ දැන් උපවාස කරනවා, විනෝද වෙනවා, සින්දු කියනවා, අර ගෝල් පේස් එක වගේ බලන්නකො ඉතින් වෙන දේවල් එහෙම ඉතින් රටේ මිනිස්සු වැරදි වැඩ කරනකොට ඒවට යන ක්‍රමවේද තියෙනවා. මම මේ කියන්නේ ওই ගිහිල්ලා තියෙන ක්‍රමවේදේ වැරදි කියන එක. එතන මහ බහුබූත විකාරයන් කරන්නේ. ඒ නිසා අපි දැනගන්නට ඕන බුද්ධිමත් මණ්ඩලය පළමුවෙන්ම හදාගෙන බුද්ධිමත් මණ්ඩලයේ උපදේශ පරිදි හැම එකම ස්වාමින් වහන්සේලා අනුශාසකත්වයේ තියාගෙන ඒ බුද්ධිමත් මණ්ඩලයෙන් සකස් වෙන්න ඕන ක්‍රමවේදය. මම හිතන්නේ දැනට මේ පිබිදීම එක්කලා නම් මේ තාමත් මේ කනුදාඩු දායක තත්ත්වය එක්ක උනා ඒ වගේ පිරිසක් දැන් අවදි වෙලා ඉන්නවා. ඉතින් ඒක හන්දා මම හිතන්නේ ඉස්සරහට යන කිසි වෙනසක් බලාපොරොත්තු වෙන වෙනස්කමක් ඇතිව මිනිස්සු පීඩාවට පත් නොවන විදියට රට යහපත් මඟකට ඒවි. මොකද බුදුහාමුදුරු පන් දේශය බුදුහාමුදුරු මේ වැඩම කළ දේශය පන් දේශය කියන එක වැරදි මට නිකන් කියවුණා. නමුත් බුදුහාමුදුරු පන් දේශයනේ බුදුහාමුදුරු වැඩම කළ දේශය. උන්වහන්සේගේ බුදුවරු සමහර විටක රහතන් වහන්සේලා ආර්යයන් වහන්සේලා මේ නිජ බිමේ වැඩ සිටින පරිසරයක එනිසා වෙන්න ඒක විනාශ කරන්න බෑ. එහෙම සබාධමෙන් හරි අයට දඬුවම් ලබා දෙනවා. ඒක නිසා ඒ වගේ දේවල් වලින් බැහැර වෙලා අනවශ්‍ය දේවල් වලින් බැහැර වෙලා හොඳ පරිසරයක් නිර්මාණය කිරීමට අපි කවුරු එකමුතු වෙමු කියන එක මම හිදී කියන්නට කැමතියි. මම දැක්ක සමහර ස්වාමීන් වහන්සේලා පවතින මිනිසුන්ට ස්වාමීන් වහන්සේලාට එක එක දෝෂ දර්ශනීය යුතුව කතා බස් කරලා අදහස් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඒව සමහරව ඇත්තටම වැරදි. සමහර අපි දන්න ඔය කතා කරන ස්වාමීන් වහන්සේලා මම අහලා තියෙනවා ඒගොල්ලෝ ධනවාදී පැලැන්තියට ධනවාදී සල්ලිකාර මිනිස්සුන්ට පමණක් බණ කියන මිනිස්සු. බණ කියන අය. ඒ වගේම මේ සල්ලිකාර මිනිස්සයා පමණක් ධනවාදී මිනිස්සයා පමණක් ආරක්ෂා කර ගැනීමට කරුණාව දයාව දක්වන අය. ඉසයාල මේ අවස්ථාවේදී මේක හොඳයි අරක හොඳයි කියලා බොරු අදහස් කියනවා. ඒ වගේම විසුන් වහන්සේලාට චෝදනා කරනවා. එයා දිවස්සින් ඒව ගැළපීම් නෙවෙයි යම් ක්‍රමයක් හදන්න ඕන Tamanට පුළුවන් පරිදි. ක්‍රමයක් හදනව මිසක් යම් යම් අයට අපි දේවල් කියලා මේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ඒ නිසා ඔක්කොම ක්‍රමානුකූලව හැදුවන් පස්සේ නීති රීති ද ඒ වගේම අපේ සංස්ථාද මේ හැම එකක්ම පිළිවෙලට ක්‍රමයකට හැදුවාම ගැටලු ඇති වෙන්නේ නැහැ. ඒ නිසා මේ වෙලාවේදී කීක අය තමන්ගේ වාසිවලට තමන්ගේ වරදානවලට කතා කරන අය ඉන්නවා. ඒ නිසා සමහර ස්වාමීන් වහන්සේලා යයි කියා ගන්න අයත් එක එක බහුවිකාර කියන ස්වභාවයක් මම දක්වන නිසා මම හිතන්නේ මමත් එක ඉන්නා මගේ සත්පුරුෂ කල්යාණ මිත්‍ර පිරිස පිළිගන්නේ හරියට ත්‍රිපිටකයට අනුගත වෙච්ච ස්වාමීන් වහන්සේලා කියන දේවල් සහ බුදුහාමුදුරුව පළමුවෙම ගුරු තැන්හි තබාගෙන කටයුතු කරන අයටත් එක එක පුද්ගල චරිත සරණ නොගිය අයටත් ස්වාමීන් වහන්සේ කියන්නේ බුදු කෙනෙක් නෙවෙයිනේ. ස්වාමීන් වහන්සේ කියන්නේ බුදුහාමුදුරන්ගේ අනුගාමික කෙනෙක්. අර සාමාන්‍ය ලෞකික මිනිස්සුන්ට වඩා ඉහළින් ඉන්න කෙනා. සා හැම මිනිස්සෙකුට ස්වාමීන් වහන්සේ කියන්නේ කල්යාණ මිත්‍රවා කෙනෙක්, සත්පුරුෂ කෙනෙක්. අන්න එතනින්ද ස්වාමීන් වහන්සේලා තියාද සමහර මිනිස්සුන්ට ස්වාමීන් වහන්සේලා යම් අය ඉන්නවා. එයා තමයි රහතන් වහන්සේ. එයා තමයි බුදුහාමුදුරුවෝ. එයා තමයි තෙරණින් වහන්සේ ආදී ලෙස යම් යම් පුද්ගල සරණ ගිහිල්ලා ඒගොල්ලෝගේ බොරු සෝබන් රඟපෑම් වලට යටත් වෙලා ඉන්න පිරිස් මේ ලංකාවේ ඉන්නවා.
මිත්‍යාව පස්සයන් මෝහාන්තකාර පස්සයන් එහෙම නෙවෙයි. බුදුහාමුදුරු ගුරුවරයෙස්සේ සලකන සී සද්ධර්මයේ ගුරුවරයෙස්සේ සලකන මම ස්වාමිනාසයට මම ඒ දේ තමයි කියන්නේ. මම ඒ මගේ තමයි යන්නේ. මම වෙන මගක නෙවෙයි යන්නේ. ඒ නිසා මම ඒ මගේ යනකොට මම තව කෙනෙකුට ඒ කාරණා කිව්වහම පස්සේ ඔබේ ශ්‍රාවක ඔබගේ මේ කල්යාණ මිත්‍රයෙක් ඔබගේ සත්පුරුෂයෙක් තමයි මම ස්වාමීන් වහන්සේ. එතන තියලා වැඩ කළාම ගැටලුකාරී තත්වයන් මතුවෙන්නේ නැහැ. ඒ නිසා මේ කාලෙදී වෛරය ක්‍රෝධාදිය පතුරවන්න නැතුව මිනිස්සු සාමකාමී විය යුතුයි, එනකොටා ගැනීම නොකළ යුතුයි, බුද්ධිමත් මණ්ඩලයකින් යුක්තව සෑම කටයුත්තකටම පෙළඹිය යුතුයි. යම් වැරදි වැඩ කරන පැලැන්ති ඉන්නෝ නම් ඒවට විරෝධතාවයේ පළ කිරීම, ඒවා හෙලා දැකීම, ඒවාට අනුබල නොදීම, ඒ කියන්නේ වැරදි වැඩ කරන්න අනුබල නොදීම ආදී කාරණා සංවිධානගත වෙලා හැම මේ කියන්නේ පක්ෂ දේශපාලනය පස්සේ ගිහිල්ලා නෙමෙයි, ස්වාධීනව යම් උපදේශන සභාවක් යටතේ ඒවට විරෝධතාවය පළ කළ ඒගොල්ලෝ නිර්පාහැරලා ඒගොල්ලෝ අයින් කරලා කටයුතු කිරීම උචිත වෙන්නේ ගැලපෙන්නේ. ඒ නිසා ඒ සඳහා අපි ක්‍රමවේදී ඉස්සරහට හදන්න බලාපොරොත්තු වෙනවා. සමේ කාලෙදී ටිකක් බැරෑරුම් තමයි. නමුත් මං හිතනවා පින්තුන්ට සහන කාල ඉස්සරහට එන්න පුළුවනි. මේ ලංකාවේ යම් ප්‍රශ්න තියෙනවා. මේවා මේ අද ඉහටගත් දේවල් නේ. කාලයක් තිස්සේ මේ අනවශ්‍ය විදිහට මේ රට නොගැලපෙන දේවල් මේ සකස් කරපු දේව සංවර්ධනය කියන නාමයෙන් තාක්ෂණය කියන නාමයෙන් ගినాපු දේවල් නිසා වෙම්ම දැම්වත් තේරුම් අරගෙන පැත්ත කර දාලා බුදුදහමේ මේ කියා දෙන සරල අල්පේච්ඡ ක්‍රමයට යොමු වීම වැඩ පිළිවෙල අපි හදාගෙන පින්නොත් බැරි කමක් නැහෙනේ, හදාගෙන පුළුවන්. ඒ නිසා ඒ වෙනුවෙන් අපේ පින්නතුන් කවුරු කටයුතු කරන හැටිට මතක් කරමින් මම මේ දැන් මෙතෙක් වේලා මතක් කළේ අදහස් සුදහස් ටික ඔබගේ අවධානයට යොමු කළා. ඔබගේ හිත තුලක් ගොඩනැගිලා තියෙන තවත් මාතේ දුරකථනයේ ඔස්සේ කතා කරන්න මම තවත් අදහස් කියන්නම්. මොකද මේක ගොඩාක් දේවල් කියන්න බෑ. සමහරට අහන්නටක් සමහරට කාලෙ මදි වේවි. ඒක නිසාවෙන්ම මේ කාරණා තවත් ඔබට විවේක වේලාවකදී අහලා මාත් එක්කලා කතා කරලා වැඩ පිළිල හදාගනිමු. ඉතින් ඒ සඳහා කටයුතු කරන්නයි කියලා පින්තුන් හැම දිනාටම විශේෂයෙන්ම ඉල්ලා මතක් කරමි. කිසිම කෙනෙක් කලකෝලහල ඇති කරගන්න නැතිව, වෛරයේ කෝපය ඇති කරගන්න නැතුව සංසුන්ව හැම කෙනෙක්ම අවබෝධයෙන් මේවට මුහුණ දෙන ක්‍රමයක් හදාගනිමු. ඒ සඳහාත් මම උදේ හවස දෙකේම තථාගත බුදුහාමුදුරන්ගේ දහම තුල ඉඳගෙන ඒ සියලුම අධිෂ්ඨාන ආශිර්වාද පූජාවන් වල යෙදිලා ඒ සුවපත් භාවය මේ රටට ඇති වේවා කියලා ප්‍රාර්ථනා කරන උදේ හවස උදේ හවස මේ දිවිලෙම. ඒ නිසා ඉතින් මම පමණක් නෙමෙයි වගේ දහමේ ඉන්න සම්මන්ත්‍රණස්ලා ගොඩාක් අය මේ දේ කරනවා. සාමකාමී පරිසරයක් වැඩි කල්නොගොස් මේ රට තුල සකස් වේවි. ඒ නිසා ඒ සතුටු අදහස මා මේ වෙලාවේ ප්‍රකාශනයටපත් කරමි. පින්නතුන් අපි අලුත් වෙනසක් කරා යොමු වීම සඳහා අදහස් සුදහස් මහා බෙදා හදා ගන්නට එකමුතු වන්නේ කියලා සෑම කෙනෙකුටම ආරාධනා කරමින් යෝජනා කරමින් මං හඳ වෙනවා. පින්නතුන් හැම දිනාටම නිරෝගී භාවය සැලසේවා, තෙරුවන් සරණ දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.